ඉතින් සුබ දවසක් කිව්ලි කරනවා මෙතනම විලෙක්ස් අර කිරුප් channel එකට. ඉතින් මම අද ඔයගොල්ලන්ට ගෙනලා තියෙන Photoshop tutorial එකක්. ඉතින් අද අපි බලමු මෙන්න මේ පේන විදිහේ photo එකකට, ඒ කියන්නේ අපි comment post එකකට හරි ඕනම photo එකකට අපේ logo එක මේ විදිහට place කරගන්නේ කියලා. ඉතින් මේකට multiple logo replacement එකක් තමයි මෙතන වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේක pattern එකක් විදිහ තමයි use කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට අනිවාර්යයෙන්ම අපිට Photoshop කියන software එක use කරන්න වෙනවා. ඉතින් Photoshop download කරගන්න හැටි කොහොමද කියලා දන්නේ නැත්නම් මම මෙන්න මෙතන YouTube card එකක් දානවා. ඔයාලට පුළුවන් මේ YouTube card එක බලලා Photoshop download කරගන්න. ඉතින් ඒ වගේම මගේ website එකේ මම Photoshop download කරන link එක දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් download කරගන්න. ඉතින් වීඩියෝ එකට යන කලින් තාමත් මේ channel subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා පල්ලෙය තියෙන උතුර subscribe button එක click කරලා bell icon එකේ notification all කියලා දාගන්න. එතකොට මම දාන අලුත් videos unboxing video, editing video වගේ දේවල් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුවම අපි වීඩියෝ එකට මම ලොජ් ඩිසයිනර් නායක. එහෙනම් අපි යමු අපේ Photoshop එකට. ඉතින් Photoshop එක ඕපන් කරගෙන ඊට පස්සේ අපි යනවා අපේ logo එක ගන්න තැනට. ඉතින් අපි logo එක තියෙන තැනින් Photoshop में drag and drop करना मगे ट्रांसपेरेंट लोग गुड़वा ट्रांसपेरेंट लोग गंडक मैं मैंने ट्रांसपेरेंट कमी बैकग्राउंड नैति मेटे ट्रांसपेरेंट लोग मेटे drag and drop करना मेवी प्लस ओपन विंडो मेट वाट पैन बैकग्राउंड ट्रांसपेरेंट दीता तीन ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ logo එක මෙහෙම තියලා edit එකට යන්න. edit වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතෙන් define pattern කියලා තියෙනවා. මේ define pattern කෙනේ click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන pattern එකට නමක් දෙන්න. ඊට පස්සේ නමක් දීලා okay කරගන්න. ඊට පස්සේ අපි මුලින් ආයන්න ඕනේ home tab එකට ගිහිල්ලා create new වලට ගිහිල්ලා ඔයගොල්ලෝ කැමති size එකකට workflow එකක් ඔයා ක්‍රියේට් කරගන්න ඕනේ. දැන් මම දෙන්නේ 1920 1920 කියන රෙසලූෂන් එකට. ඊපස්සේ ක්‍රියේට් දෙනවා. ඊපස්සේ ක්‍රියේට් දීලා ඔයාට පළවෙනි ක්‍රමයේ කරනවා නම් ඔයා කෙලින්ම මේ බෑක්ග්‍රවුන්ඩ් එකේම ඩිසයින් කරන්න ඉන්නවා නම් ඔයාට පුළුවන් එඩිට් එකට ගිහිල්ලා ඔයාට මෙතන පේන ෆිල් කියලා ඔයාට පුළුවන් shift එකයි F5 එකයි ප්‍රෙස් කරලා ෆිල් එකට යන්න. ෆිල් එකට ගිහිල්ලා ෆිල් එකකින් ඔයා මෙතන කන්ටෙන්ට්ස් කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. පැටර්න් කියන එක ෆෝග්‍රවුන්ඩ් බෑක්ග්‍රවුන්ඩ් කලර් කියන එකක්වත් නෙමෙයි. ඔයා සිලෙක්ට් කරන්න ඕනේ පැටර්න් කියන එක. ඊපස්සේ ඔයාලට ඔප්ෂන් එකට පේනවා කස්ටම් පැටර්න් කියලා. ඊපස්සේ ඔයාලට පුළුවන් මෙතන ඩ්‍රොප් ඩවුන් එක ක්ලික් කරලා ඔයාගේ පැටර්න් එක මෙතන පෙන්වන්නේ නැත්තම් මේ එඩිට ඔයාගේ තියෙන පැටර්න් ටික බලා ගන්න. දැන් ඔයා ඉම්පෝට් කරගත්ත පැටර්න් එක මෙතන පෙන්වනවා. මේ ඩිට क्लिक कर ओके करा ओके करा मोट ब्रिक फिल के ब्रिक फिल वाट पुलवा पैटर्न स्केल चेंज कर स्पेसिंग कलर अंड स्केल योगे वाट पुल मैं पैटर्न रोटेट एंगल कर प्रिव्यूकिंग कोहम दपे पैटर्न की रोटेट विना මේ විදිහට පැටර්න් එක වෙනස් කරගන්න පුළුවන් වත් කැමති විදිහකට. ඊපස්සේ වට පුළුවන් මෙතන ඕකේ කියලා දෙන්න. ඊපස්සේ වට වෙන මෙතන පැටර්න් එක එන හැටි. ඉතින් ඔයාට මේ ක්‍රමය සාර්ථක නැහැ වගේ කියලා තේරෙනවා නම් ඔයාට පුළුවන් ආයෙ වට යන්න වෙනවා shape tool එක. shape එකට ගිහිල්ලා ඔයා හිතන්න ඔයා සාමාන්‍යයෙන් gradient color එකක් ඔලේ ගන්න ඕන මේ විදිහට gradient color එකක් අරගෙන ඔයා shape එකක් එන ගන්නවා. वोट षेपे दागो उपलवा षेपीट पे षेप रेक्टांगल की पे ले पेन वाले रईट क्लिक कर ला ब्लैंडिंग ऑप्शन वोटे ब्लैंडिंग ऑप्शन वोट मैं पैटर्न ओवल मेक क्लिक कर क्लिक कर पैटर्न मैं सिलेक्ट कर पुलवा पैटर्न वीट पास वोट पुलवा मैं स्केल स्केल हैटी मे विधि वाट ओन विधि
වෙනස් කරගෙන වට පුළුවන් මෙතන ඇන්ගල් එක වෙනස් කරගන්න වට ඕන මෙතන 90ක් කියලා දෙන්න පුළුවන් ඒ විදිහට වට පුළුවන් මෙතන පැටර්න් එක වෙනස් කරගන්න දැන් මම ආයෙ මෙතන දෙනවා 45 කියලා මේ විදිහට වට දීලා මෙතන වට පුළුවන් ඔපැසිටි එක හදාගන්න ඒ වගේ වට පුළුවන් බ්ලෙන්ඩින් මෝඩ් එක මෙතෙන් චේන්ජ් කරගන්න ඉතින් මම ඒ විදිහ චේන්ජ් කරගන්නේ මගේ ලෝගෝ එක ට්‍රාන්ස්පරන්ට් නිසා ඊවසට පුළුවන් මේකට ඕකේ දෙන්න ඊවසට පුළුවන් මෙන්න මේ විදිහට පැටර්න් එක හදාගන්න ඔයාලගේ කමියුනිටි පෝස්ට් එකට හරි තම්බ්නේල් එකට හරි නැත්නම් ඔයාලගේ කිසියම් ප්‍රොඩක්ට් එකකට හදන බෑග්ග්‍රවුන්ඩ් එකට හරි ඉතින් මේ විදිහට හරි ලේසියෙන් වට කරගන්න පුළුවන් මේ ක්‍රම දෙකම වට කරන්න පුළුවන් කලින් කියෝවාගේ එඩිට් එකට ගිහිල්ලා ෆිල් වලට ගිහිල්ලා වට දෙන්න පුළුවන් නැත්නම් මේ දේ ෂේප් එකකට දෙන්න ඕන මේ විදිහට දෙන්නත් පුළුවන් ඉතින් මම හිතනවා මේ වීඩියෝ වල ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා කොහොමද කමෙන්ට් පෝස්ට් එකක් වගේ මේ වගේ ඩිසයින් හදාගන්නේ කියලා හොය හොය හිටපොයට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බ කොහොමද ඔයා මේ විදියට ඉමේජ් වලට දාලා තිබ්බේ වගේ ලෝගෝ එක කියලා. ඉතින් ඒක හින්දා මම හිතුවා මේ ක්‍රමේ ඔයගොල්ලන්ට කරලා පෙන්නන්න. ඉතින් මේ විදිය මම කරන ක්‍රමයක්. ඉතින් ඔයාලට තව ටියුටෝරියල් බලුවොත් එක එක ක්‍රම විදිහට මම කරගන්න පුළුවන්. ඉතින් කොහොමුණත් වෙන්නේ එකම දේ තමයි. ඉතින් ඔයගොල්ලන්ට හරි ලේසියෙන් මේ විදිහට ඔයගොල්ලොන්ගේ ලෝගෝ එක ප්ලේස් කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ ගැන දැනගන්න ඔයාලගේ යාළුවෝත් මට ෂෙයා කරන්න එපා ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම මම Instagram එකේ follow කරන්න ඒ වගේම මගේ FB page එකේ ලයික් එකක් දාලා දිගට මේක තුලා ඉන්න. ඉතින් තාම තව මේ channel subscribe කරලා නැත්තම් දැම්ම ගිහිල්ලා පල්ලෙහාට යන උතුපාට subscribe button එක click කරලා bell icon එක notification all කියලා දාන්න. එතකොට මම දාන අලුත් videos unboxing video editing video වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් විශේෂ කාරණාවක් කියන්න ඕනේ. ඉතින් 2022 පෙබ්‍රවාරි වල මට එළවලු භාගයේ තියෙනවා. ඉතින් එතකොට මට මේ මාසයේ වගේ videos upload කරන්න බැරි වෙයි. හේතුව මට video edit කරගන්න record කරගන්න වෙලාවක් නැති වෙනවා. ඒකෙ හින්දා පෙබ්‍රවාරි අවසාන වෙනකොට මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා එළවලු ඉවරෙච්ච ගමන්ම. ඉතින් මම හිතනවා දිගටම ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා ඉඳී කියලා. ඉතින් දන්නේ යාළුවන්ට මේ වීඩියෝ ෂෙයා කරන්න, ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. දිගටම එකතු වෙලා ඉන්න මම වීඩියෝස් දැම්මේ නැහැ කියලා ඔරු වෙන්න එපා. අනිවාර්යයෙන්ම එළවලු විභාගයෙන් පස්සේ මම වීඩියෝස් ආයි සුපුරුදු විදිහටම අප්ලෝඩ් කරනවා සෙන්සුරාදා උදේ 10ට. ඉතින් ඔයාලට සෙන්සුරාදා උදේ 10ට එකතු වෙලා හිටියොත් හැමදාම මගේ අලුත් වීඩියෝ බලා ගන්න පුළුවන්. ඉතින් පෙබ්‍රවාරි මාසයේ අගේ එද්දි තමයි මට බැරි වෙන්නේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ආයි අප්ලෝඩ් කරනවා වීඩියෝස්. ඉතින් දිගට මේක තුලා ඉන්න. එන අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. ඔයාලට සුබ දවසක්. මම ලෝත් දිසානායක.